ಸೂತ್ರಿನೇ ದಹನ ನಂತರ ಎರಡು ಮಂಟ ವಡಾತ್ವ ಜಗತ್ಪುನ ಕೇಟಿ ಪ್ರಮೇಯ ಇದಿಂ ಶೋರ್ಟ್ ಮೆಥಡ್ ಇದಿಂ ಒಯಾಲಗೇ ಉಡರಟ ರಾಜಧಾನಿಯ ಅಲ್ಲಾಗಿನ ಸದಹ ಬುದು ವಿಸಿನ್ ವಿವಿಧ ಕ್ರಿಯಾಮಾರ್ಗ ಕರ ವಿವಿಧ ಕ್ರಿಯಾಮಾರ್ಗ ಎದೆವ್ವ ಇದಿಂ ಮೇ ಕ್ರಿಯಾಮಾರ್ಗ ಎದೆವದ್ದಿ ಸಟನ್ ಕಿರೀಮಡ ದಿಭಾಷೇದರ ಸಟನ್ ನಿರ್ಮಾಣಿ ವರ ಸಟನ್ ಕರ ಇದಿಂ ಮೇ ಸಟನ್ ವಡ ರಾಜವರುಂ ವಗೇಮ ಸೆಂಪತಿವರು ಕೌದ ಕಿಯಲಾ ಏವಗೇಮ ಮೇ ಸಟನ್ ಪಿಲಿವಲಿ ಅದುರಗನ್ನ ಕ್ರಮಯ ತಮೆ ಅದ ಕಿಯಲ ದಿನ ಇದಿಂ ವಡಿಗದ ಅವಶ್ಯ ನೇ ದೆನ್ ಉರಿ ಪಾಡಮನೆ ඉතින් මේ උඩරට රාජධානිය අල්ලාගෙන සදා සටන් මෙහෙවුවා. ඉතින් මේ සටන් මෙහෙවද්දී ඒ සටන් මෙහෙවපු සෙන්පතිවරු කවුද කියලා අඳුරගන්න තමයි මේ කවිය මාලාට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ කෙටි ක්‍රමයක් ලෙස. ඉතින් මම කියන්නම් මේ කවිය පේනමද ජරනිමෝගේ කොණ්ඩෙදිග. පේනමද ජරනිමෝගේ කොණ්ඩෙදිග. පේනවද කියලා කියන්නේ පේරෝ රූපත්තු සූසා. පේනවද ජරනිමෝගේ කියන්නේ දොන් ජරනිමෝද අසවේදු. පේනවද ජරනිමෝගේ කොණ්ඩෙ කියන්නේ කොන්ස්තන්තිනෝද සා. දිග කියන්නේ ගියෝග මෙලෝද කැස්ට්‍රෝ පේනවද ජරනිමෝගේ කොණ්ඩෙ දිග පෙරෝලෝබස් සුසා දොන් ජරනිමෝද අසවේදු කොන්ස්තන්තිනෝද සා ගියෝග මෙලෝද කැස්ට්‍රෝ දැන් මම කියලා දෙන්නවා දන්නේ ඒ පුදු විසින්හා පුදු විසින් උඩර රාජ්‍ය ආක්‍රමණය කර ගැනීමට සටන් කීපයක් එදුවා ඉස්සෙල් කියලා දුන්නා කවුද මේ සෙන්පතිවරු කියලා ඉතින් ඒ සටන් කීපයේ පිළිවෙලට තමයි දැන් හඳුනා ගන්න හදන්නේ ඉතින් ඒ කවිය තමයි මුල් දන්වන රංගන පරාද වෙලා උන් පැන ගියා මුල් කියන්නේ මුල් එරියව සටන මුල් දන් කියන්නේ දන් තොරේ මුල් දන් බල කියන්නේ බලන මුල් දන් වන රංගනා කියන්නේ රන් දෙනිමල මුල් දන් බල රංගනා ගනා කියන්නේ ගන්නවරුව මුල් දන් බල රංගනා මේ වගේ පැරදිලා පරදලා උන් පැන ගියා කියලා තමයි මේ කියන්නේ ඉතින් මම දැන් කියලා දෙන්න හදන්නේ ඒ කලින් කවිය හිටපු සෙන්පතිවරු හා රජවරු මේ දෙගොල්ලම එක බද්ද වෙලා කවියක තියෙන එක ඉතින් මේකෙන් ඔයාලා ඒ දෙකම සමබරව අර කවියට වඩා මේකෙන් පහතින් මවගෙන දියගෙන ලේසි වෙනවා කියලා හිතනවා. ඉතින් අරග අවශ්‍ය අරග ඉස්සල කියලා දුන්න කවිය වෙනම මතක තියාගන්න ඒ සෙන්පතිවරු. ඉතින් මේකෙන් රජවරු හා සෙන්පතිවරු දෙගොල්ලම ඉන්නවා මේ කවියේ. මායාවීගේ සේනා දේරා ලාසාපේරෝ ජරගොන්දීයා. මායා කියන්නේ මායා දුමේ රජු. වීවි කියන්නේ විමුර්දරුන් සූර්ය රජු. දෙවරක් සටනෙකට දෙවරක් සටන් දෙකකට මුහුණ දුන්නා මායා ෆේස් කරා. ඉතින් මායා වීවි සේනා දේරා කියන්නේ සේනර රජු. ඊපස්සේ ලසද ලාසා පේරෝ කියන්නේ පේරෝ ලෝකෙස් සූසා. පේරෝ ජල දුන් ජර්ණමෝද අසවේදු. ජේරෝ කොන්දීයා කොන් කියන්නේ කොන්ස්තන්තිනෝද සා. දියා කියන්නේ ගියෝග මෙලොද කැස්ට්‍රෝ. ඉතින් ඔයාලට මේ උඩරට ආක්‍රමණය කරන්න පුදු කිසි සෙන් ප්‍රතිවරු කවුද රජවරුන් කවුද ඒ සටන් කොහමද වුනේ ඒ වගේ පිළිවෙල පිළිබඳ මන අවබෝධයක් ලැබුණා මේ කවි තුනේ. ඉතින් තවත් දවසක තවත් සරල ක්‍රමයක් රැගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මුලින්ම සමු ගන්නවා ආයුබෝවන්.